කුරින්කණිය පාලම් පාරු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියා. ඒ මෙම අනතුරට ලක්ව බරපතල අසාධ්‍ය තත්වයෙන් ත්‍රිකුණාමලය මහරුඵලයේ ප්‍රතිකාර ලැබෙමින් සිටි දැරිය ඊයේ රාත්‍රියේ මිය යාමත් සමගයි. පසුගිය 23 වෙනිදා කින්නියා කුරින්යන්කණිය ප්‍රදේශයේ පාලම් පාරුව අනතුරට ලක් වූ අවස්ථාවේ තුවාල ලබා කින්නියා රෝහලට ඇතුළත් කළ හය හැවිරිදී රෆීස් ෆාතිමා නෆා දැරියගේ තත්ත්වය බරපතල වූ බැවින් එදිනම වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලයේ මහ රෝහලට මාරු කෙරුණා. දින පහක් ජීවිතයත් මරණයත් අතර සටනේ නිරත වූ පුංචි නෆා ඊයේ රාත්‍රියේ මෙලව හැර ගියා. කින්නියා අල් අෂ්හර් විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇය පසුගිය 23 වෙනිදා පාසලට යමින් සිටියේදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දුන්නා. නෆාගේ මරණය යලිත් සැමගේ හදවත් ශෝකයට පත් කළා. එදා එයා ඉස්කෝලේ ගියාට පස්සේ අන්තිමට යව දකින්නවත් හම්බුනේ නැහැ. ඊයේ රෑ එයා නැති වුණා. අවුරුදු 50ක් තිස්සේ පාලමක් කවුරුවත් හදලා දුන්නේ නැහැ. හැමෝටම කිව්වා කවුරුත් ඇවිල්ලා මේක බැලුවේ නැහැ. මේ රජේ ඇයි මෙහෙම කරන්නේ? අද සවස ෆාතිමා නෆාගේ දේහය මිහිදන් කරනවා. ෆාතිමා නෆාගේ මරණයත් සමග මෙම පාලම් පාරු අනතුරින් මියගිය කුඩා දරුවන් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය අය අතර වැඩිහිටියන් දෙදෙනෙකුද වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල අදටත් අනාරක්ෂිත ක්‍රම භාවිත කරමින් ජනතාව සිය ගමනාගමන කටයුතු ඉටු කරගන්නවා. මඩකලපුව, මන්දුර්, කුරුමන්වේලි ඇතුළු ප්‍රදේශ රසක ජනතාවත් ඊට අනාරක්ෂිත අයුරින් මෙලෙස පාලම් පාරුවේ ගමන් කරනවා. ජනතාව පවසන්නේ අනතුරු අතලඟ වුණත් වෙනත් විකල්පයක් නොමැති නිසා මේ අයුරින් පාරුවෙන් ගමන් පහසුව සලසා ගන්නා බවයි. මේ අතර මඩකලපුව, පන්කුඩාවෙලි සහ නරිපූල් ගම්මානවල ජනතාවටත් පාලම් පාරුවක ආධාරයෙන් ගඟ තරණය කිරීමට සිදුව තිබෙනවා.